5, ¿quién era? Herman. हितल किया වක්කම් කැඩීම මොකක් කරනවද ඇයිද අහා මතක තියාගන්න මේ උඩට ඉතලා දාන කෙනෙක්ගේ තේරුම වැඩිවීම මොකද පුතේ වැඩිවීම වැඩිවීම යටට ඉතලා දානවා කියන්නේ අඩුවීම අඩුවීම උඩට ඉතලා දානවා කියන්නේ වැඩිවීම වැඩිවීම हरे हर हर अनहर අඩුවීම බර බර ඔව් එකක් කරන අනිත් එක බරනේ ලෙසි හා ඊළඟට වගකීම් වැඩිවීම මොකක් කරනවා ඇතිද හර බර නෑ පුතේ බර හර බර බර මොකද්ද වගකීම් වැඩිවීම බර එහෙනම් අඩුවීම හර හර අඩුවීම හර හිමිකම් වැඩිවීම බර අන්න හරි බර අඩුවීම හර හර ආදායම් වැඩිවීම බර पानी पिटवा कर एक पैता में එක පැත්තක් අරගෙන පහම ලියන්න මේ විදිහට හැබැයි තුනක් මෙහෙම දෙකක් මේ අතට බෑ පහම ලියන්න ඕනේ එක පැත්තට තේරුණාද පුතේ හරි දැන් රෙකෝඩින් ෆියුස් කරා පාලිය ගන්න
ළමයි අහනවා හරියටම හරදර කියලා කියන්නේ කොහොමද මේක සම්මතයක් ස්කන්ධයේ මනින්නේ කිලෝග්‍රෑම් වලින් දියර වර්ග මනින්නේ මිලිලීටර් ලීටර් වලින් දිග මනින්නේ සෙන්ටිමීටර් මීටර් වලින් කිලෝමීටර් වලින් ඒ වගේම මේක න්‍යායක් වත්කම් වැඩි වීම හර කරනවා වත්කම් අඩු වීම බැර කරනවා වියදම් වැඩි වීම හර කරනවා වියදම් අඩු වීම බැර කරනවා වගකීම් වැඩි වීම බැර කරනවා වගකීම් අඩු වීම හර කරනවා හිමිකම් වැඩි වීම බැර කරනවා හිමිකම් අඩු වීම හර කරනවා ආදායම් වැඩි වීම බැර කරනවා ආදායම් අඩු වීම හර කරනවා එනම් මේක ලියාගෙන ඉවර වෙන්න ඕනි දැන් කියමු මාත් එක්ක එහෙනම් මම මුලින්ම මාත් එක්ක කියාගෙන යන්න තුන් පාරක් කියනවා අපි තුන් අපි මාත් එක්ක කියාගෙන යන්න තුන් පාර ඊට පස්සේ ඔබ තනියෙන් කියන්න ඕනි තේරුණාද තේරුණා වත්කම් වැඩි වීම හර අඩු වීම බැර වියදම් වැඩි වීම හර අඩු වීම බැර වගකීම් වැඩි වීම බැර අඩු වීම හර හිමිකම් වැඩි වීම බැර අඩු වීම හර ආදායම් වැඩි වීම බැර අඩු වීම හර වත්කම් වැඩි වීම හර අඩු වීම බැර වියදම් වැඩි වීම හර අඩු වීම බැර වගකීම් වැඩි වීම බැර අඩු වීම හර හිමිකම් වැඩි වීම බැර අඩු වීම හර ආදායම් වැඩි වීම බැර අඩු වීම හර කියනවා තිකින් වත්කම් වැඩි වීම හර අඩු වීම බැර කියන වත්කම් වැඩි වීම හර අඩු වීම බැර වියදම් වැඩි වීම හර අඩු වීම බැර හර අඩු වීම බැර වියදම් වැඩි වීම හර වියදම් වැඩි වීම බැර අඩු වීම හර වියදම් වැඩි වීම හර අඩු වීම බැර වියදම් වැඩි වීම හර වියදම් අඩු වීම බැර එතකොට කරදරයි දෙපාරක් වියදම් කියවෙනවා එහෙම බෑ වියදම් වැඩි වීම හර අඩු වීම බැර කියන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෙරෝන් කාබන් එහෙම කියලා තියෙනවා එතර තමයි මම දන්නේ ඒක පාඩම් කරගන්නවනේ ඔයාලා නැත්තම් විද්‍යාව කරගන්න බෑනේ කෙමිස්ට්‍රි එහෙම කෙමිස්ට්‍රි වල තියෙන ඔයාට තියෙන්නේ මේ පහ පාඩම් කරගන්න මේ පහ දිහා බලද්දී ඔයාට මේ පහ සමානකම් පේනවද
කියනක බලන්න මේකේ සමානකම් පේනවද ඔව් මොනවද සමානකම් සමානකම් තමයි පුතේ වැඩිවීම හර වැඩිවීම හර අඩුවීම බැර අඩුවීම බැර එහෙනම් මෙන්න සමානකම් වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර දැන් ලේසි නේද අන්න දැන් අඩු වුණා වගකීම් හිමිකම් ආදාය බලන්න වගකීම් හිමිකම් ආදාය බලන්න වගකීම් වැඩිවීම පෙර හිමිකම් වැඩිවීම පෙර ආදායම් වැඩිවීම පෙර එහෙනම් ඔක්කොම වැඩිවීම පෙර වගකීම් අඩුවීම හර හිමිකම් අඩුවීම හර ආදායම් අඩුවීම හර අඩුවීම හර එනම් පහකට තිබිච්ච එක කීයකට අඩු වුණාද දැන් කීයකට අඩු වුණාද දැන් දෙකකට අඩු වුණා කීයකට අඩු වුණාද දෙකකට අඩු වුණා දෙකකට අඩු වුණා අන්න හරි ඔන්න බලන්න වැඩි හොඳේ වක්කම් වියදම් වැඩිවීම හර අඩුවීම පෙර කියන්නේ වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම පෙර ඔක්කොම කියන්න ඕනේ ඔක්කොම කියන්න කියන්න වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම පෙර එහෙනම් වගකීම් හිමිකම් ආදායම් වදන් ටික හුරු කරගන්න වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම පෙර අඩුවීම හර වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම පෙර වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම පෙර අඩුවීම හර ඕම කියන්න පුළුවන් වෙන්න ඕනේ ඊට පස්සේ කොහෙන්ද වුවත් කියන්න පුළුවන් වෙන්නත් ඕනේ අපි වියදම් අඩුවීම අබැර වගකීම් වැඩිවීම බැර වගකීම් අඩුවීම හර හිමිකම් වැඩිවීම බැර ආදායම් අඩුවීම හර වියදම් වැඩිවීම හර වත්කම් අඩුවීම බැර ඕන තැනකින් පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙච්චරයි පාඩම් කරගන්න තිබුණාට වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර වියදම් වැඩිවීම හර ආදායම් වැඩිවීම බැර අඩුවීම හර වැඩිවීම බැර අඩුවීම හර දැන් නම් වැඩිවීම බැර කිය වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර හර අඩුවීම බැර වියදම් වැඩිවීම ආදායම් බැර අඩුවීම හර
වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම බැර අඩුවීම හර පාඩම් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම හොඳ හරි දැන් ලියන්න ඔයා ද්විත්ව සතහන් න්‍යාය සංක්ෂිප්තව එහෙම ලියුවත් කමන්නේ මේක ලියාද අර වම් පැත්තේ එක පැත්තක ලියුවා නම් ඔයාලා දකුණු අත පැත්තේ ඉඩ ඇති වම් පැත්තේ නම් ලියුවේ දකුණු අත පැත්තේ ඉඩ ඇති දකුණු අත පැත්තේ මේක ලියන්න ඉක්මනට ඉක්මන් කරන්න ඕනේ හරි අහගෙන ඉන්න පුතේ වක්කමක් වැඩි වුණොත් හර කරනවා වක්කමක් අඩු වුණොත් බැර කරනවා අපි ඒව ඉස්සරහට කියලා දෙනවා මං කිව්වේ දැනට හර කියන්නේ වමනේ පුතේ බැර කියන්නේ දකුණනේ එන වක්කම වැඩි වුණොත් හර පැත්තට දානවා වම් පැත්තට දානවා වම කියන්නේ හර කියලා කියන අඩු වුණොත් බැර පැත්තට දානවා ඒ කියන්නේ දකුණට දානවා Right. Hello. Sarvade mechcharai. Mummy, what come to what kill the lati? One of the mudal, eat up good and eat you. Ha. We are the Murakshan, Pachar and a stable cavet. Wagaki, Ben Kunaya, Nayakim, Kimikam, Prag, the Nayakim, Adaya, Vikuru, Ladakival, Puli, Ladak Poli. බදුකුලි හරි ගණන් හදද්දී ඒව ආයි කියලා දෙනවා ඉතින් මේක පාඩම් කරගන්න වක්කම් වියදම් වැඩි වීම හර ඒ කියන්නේ වම් පැත්තට දානවා අඩු වීම බැර ඒ කියන්නේ දකුණු පැත්තට දානවා හැබැයි වමහර දකුණ බැර කියලා මතක තියෙන්න ඕනේ වමහර දකුණ බැර කිව්වට වමට දානවා දකුණට දානවා කියලා නම් කියන්නේ බා මොකද ඒක ලැජ්ජයි හර බැර වමහර දකුණ බැර හරි එහෙනම් ගන්න මාතෘකාවක් ලෙජර් ගිනුම ලෙජර් ගිනුම Later in the month.
හොඳින් ලෙජර් ගිනුම කියන්නේ මෙන්න මේකට ලෙජර් ගිනුම ලෙජර් ගිනුම කියන්නේ මේකට ලෙජර් ගිනුම කියන්නේ මේකට බලන්න වමට කියන්නේ මොකද්ද කතා කරන්න දැන් මාල් මාත් එක්ක වම් පැත්ත හර හර දකුණු පැත්ත බැර බැර දකුණු පැත්ත බැර බැර වම් පැත්ත හර හර වම් පැත්ත හර හර බැර බැර දකුණු පැත්ත බැර බැර හා හා හරක් තියෙන බැරක් තියෙන තැන පුතේ මේවා අපි රූල් කරන්නේ කොහේද මේකට කියනවා ආකෘතියක් කියලා මොකද්ද මේකට කියන්නේ ආකෘතියක් ආකෘතියක් ආකෘතිය මේ මොකද්ද ලෙජර් ගිනුමේ ආකෘතිය මේ මොකද්ද ලෙජර් ගිනුමේ ආකෘතිය මේ ආකෘතිය නියමයි හොඳයි ඔන්න බලන්න වක්කමක වියදමක වගකීමක හිමිකමක ආදායමක උඩට ඉතලේ දාන්නේ ඇයි පුතේ කතා කරන්න ඕනේ වැඩිවීම 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 යටට ඉතලේ දාන්නේ අඩුවීම අඩු වත්කමක යදමක යදකීමක අමතිමක ආදායමක අසිරවීම හෝ අඩුවීම සටහන් කරන ආකෘතියයි ඒකද කියනවා මොකද්ද ලෙජර් ගිනුම මොකද්ද ලෙජර් ගිනුම තේරුණාද අවුස අවුස එහෙනම් ලේසි මේක සරලවම කිව්වොත් මොකද්ද මේ ලෙජර් ගිනුම කියන්නේ ආකෘතිය මොකද්ද ආකෘතිය ආකෘතිය හා මේක මේක තමයි කියන්නේ මොකද ලෙජර් ගිනුම කියලා තේරුණාද ඔව් අර පැත්ත දිවේ තියෙනවා බැල පැත්ත දිවේ තියෙනවා අර පැත්ත ඉස්තරේ දිනවා බැල පැත්ත ඉස්තරේ දිනවා අර පැත්ත සංගල පිටුව දිනවා බැල පැත්ත සංගල පිටුව දිනවා අර පැත්ත වටිනාකම දිනවා බැල පැත්ත වටිනාකම දිනවා තේරුණාද එහෙනම් හරිද වැරද්ද සමානයි එහෙම නේද අවුස අර පැත්ත කුණු හතරයි අර පැත්ත කුණු හතරයි තේරුණාද එකම වදන් ටික නේද තියෙන්නේ එකපාරක්මයි සද්දෙන් ඇහෙන්න ඕනේ කියන්නේ වත්කමක වියදමක වගකීමක හිමිකමක ආදායමක වැඩිවීම හෝ අඩුවීම සටහන් කරන ආකෘතිය සටහන් කරන ආකෘතිය දැන් මයිකෝ ෆෙල සර් මයිකෝ ෆෙල सर माइक को ऑफ वेला 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 सर माइक को ऑफ वेला
වක්කමක බෙදමක සර් අය මොලේ නම් කියන්න පුළුවන්ද පුළුවන් වක්කමක වියදමක කමා කමා දාල ලියන්න වගකීමක වගකීමක ආදායමක වැඩිවීම හෝ අඩුවීම වැඩිවීම හෝ අඩුවීම සටහන් කරන සටහන් කරන ආකෘතියයි එහෙම කියලා මම කොටු ගන්නත් කියන්න නැත්නම් ආමේ ගොඩක් ගහරි මෙතන ඉඳ අහගෙන මෙතන ඉඳලා මෙතනට උස එකයි මෙතන ඉඳලා මෙතනට රූල් තුනයි ඒ ඇති රූල් තුනක් තිබුණා නැති ඈ රූල් තුනයි මෙතන ඉඳලා මෙතනට රූල් තුනයි මෙතන ඉඳලා මෙතනට රූල් හතරයි මෙතන ඉඳලා මෙතනට රූල් දෙකයි මෙතන ඉඳලා මෙතනට රූල් හතරයි ඒ වගේමයි තුනයි හතරයි දෙකයි හතරයි මං කියන්නේ මේ පළල මෙතන 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 ගොඩක් අය අහනව නැවත නැවත මගෙන් වචනයක් සංගල පිටුව මේ සංගල පිටුව කෙටි කරලා තමයි ලියන්නේ අපි සයන්න ඇලේර පී කියලා සපි සංගල පිටුව දැන් එපාර මෙතන මේ මේව ලියන්න බෑ හොදේ 3 4 2 4 ඒව ලියන්න බෑ මේ මම හරි කිව්වේ කියන ප්‍රමාණය මෙතන මෙතන කඩේ පෙරියක් කියලා දෙන්න ගන්න ඉක්ම කරන්න ඕනේ දැන් රෙකෝඩින් ඔෆ් කරා දැන් මයා ගිමුනේ කඩේ පෙරිය උඩ ලියන්න 1 කියලා 1 දිනේලඟ 2 විස්තරය ළඟ 3 සංගල පිටුව ළඟ 4 වටිනාකම ළඟ 5 කොහොමද යනවන් සර් ඔයා ගහපු ගිනුමේ යන 1 2 3 4 5 හරි හිතන්න මෙහෙම එක මම ගෙව්වේ විදුලිය මම ගෙව්වේ මොකද්ද විදුලිය ගිනුමේ නම මොකද්ද විදුලිය ගිනුම ගිනුමේ නම මොකද්ද විදුලි ගිනුම විදුලිය ගිනුම ප්‍රක්ෂණයේ ගෙව්වොත් ගිනුමේ නම මොකද්ද ප්‍රක්ෂණ කිවන්න මොකද කිනුමේ නම ප්‍රක්ෂණ ගිනුම ප්‍රක්ෂණ ගිනුම ප්‍රක්ෂණ ගිනුම වරිපණම් ගෙවුවොත් කිනුමේ නම වරිපණම් ගෙවුවොත් වරිපණම් ගිනුම වරිපණම් ගිනුම ඒක කිව්වොත් ඒ ගිනුම බීට ගෙවුවොත් B.
Sir Mike Goffela.
सर माइक का ऑफ है ला सर माइक का ऑफ है ला सर माइक का ऑफ है ला हरे छोटा का मम्मी किया මොනීෂට ගෙවන්නේ 4:30 අපේ මාස 30 වෙනිදා. එහෙනම් මොනීෂට ගෙවුව දිනේ කවදද? 4:30 ගනුදෙනුම සිදු වූ දිනේ. ඒ කියන්නේ ගෙවුව දිනේ. ප්‍රතිවිරුද්ධ ගිනුමේ නම කිව්වේ නැහැ. ඒ හරියට. ඔන්න දැන් ඔයාගේ ටියුට් එකේ පිටුවක් දාලා තියෙනවානේ. 1 2 3 4 කියලා. ඒ වගේ තමයි. පළවෙනි පිටුවේ තියෙන්නේ ඒ කිමු. අන සංගල පිටුවක් පිට. දෙවෙනි පිටුවේ තියෙන්නේ B කිමු. සංගල පිටුවක් මොනීෂා ගිනුම පිටුවක් තුන x ගිනුම හතර එහෙනම් ගිනුම වැටෙන පිටුවේ අංකය කියන්නේ මොකද්ද සංගල පිටුව අංකය මොකද්ද කියන්නේ සංගල පිටුව අංකය අංකය මොනීෂාගේ ගිනුම 100 මොනීෂාගේ ගිනුම කීයද කුටිය 100 කීයද කුටිය 100 මොනීෂාට ගෙවුව ගන්න කවුරු හරි කෙනෙක් අරගෙන තියෙනවා බල්ලෙක් දාපු ෆොටෝ එකක් දාලා දෙනවා ඉස්සරහට කරුණාකරලා මට ආව පෙන්වන්න එපා මෙතන ඉස්සරහින් එතකොට රෙකෝඩින් එකේ පෙන්වනවා කරදරයි එතකොට ඒක නා බල්ලෙක් සිංහහන එකක් තියෙන්නේ මයි එම්පි එකක් ගන්න එම්පි වට ඉයර්ෆෝන් එකක් සරල පස්සේ ගේන මොකද්ද? ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම. සෑම කද්ද ලියා ගන්නයි කිව්වේ මොකුත් ලියා ගන්න කිව්වේ නැහැ මේ පහ ලියා ගන්න තේ ගනුදෙනුවේ නම් එක කියලා ගන්න බිදුම් සෝරි බිදුම් නම්
देखो कानून जनों से नियम तो ना प्रतिनिधित्व के लिए नाम हाथर सागल बिठवा के पाहा बन जो मूल्य रखे हरिजन हरिजन हरि लिया ना मात्र खावा अवसान मात्र खावा लेचर है यार सर मुकदमा आतिपाव है लेचर है यार रिकॉर्डिंग ऑन करने से तीन दिन हरे मार्क्स का वो लेक्चर रहे हैं सारा लोगों को क्या नज़र लेते रहेंगे इन मुकद्दी के ला अटुआ डी का डिपरे मुकुट ने मेरे तक किया ने लेक्चर गिनुम किया था ने मेरे को मुकद्दी के पुदे लेक्चर गिनुम किया था मुकद्दी क्या ने मेरे को मुकद्दी किया थी लेक्चर गिनुम प्रमाण लेजर की नोम एक अंकड़ वाला रेडी प्रमाण या तीर था ना काफी नियमों का लेजर है वादर सालों उनकी वो गिनुम गड़ा तीर ना था ना क्या ना गिनुम गड़ा तीर ना था ना गिनुम 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 गड़ा तीर ना था हाँ ना हर गिनुम गड़ा तीर था ना एम क्यों हम अभी इस रात बुते कंट्रोल पता को आटा करने के लिए क्यों हम कंट्रोल सीआर पता एम होते हैं तमाई मेरा के लेजर की रूम दहने मेरा के लेजर की रूम दहने एम होते ऐ ना लेजर की रूम तीर ने कोई होते कोई तीर ने होते 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 දැන් තාක්ෂණයේ දියුණුවයිනේ ඒ නිසා බැංකු වල ලෙජර් ගිනුම් තියෙන්නේ කොහෙද හાર્ඩ් ඩිස්ක් වල පෙන් ඩ්‍රයිව් වල CD DVD වල විශේෂයෙන්ම DVD වල ඉස්සර මුල්ම කාලේ තිබුණා ෆ්ලොපි වල ෆ්ලොපි වල අයියෝ ෆ්ලොපි වලට දාන්න පුළුවන් ඉතාම අල්ප ප්‍රමාණයයි ෆ්ලොපි එනම් අපි හඳුන්වමු ලෙජරය ලේසියෙන්ම කියනවන ලෙජරය කියන්නේ මොකද්ද ගිනුම් ගොඩක් තියෙන තැන කියන ගිනුම් ගොඩක් තියෙන ගොඩක් තියෙන තැන මොකද්ද ලෙජරය මොකද්ද ගිනුම් ගොඩක් ආදේ කියන්නේ මෙන්න ලෙජරය වක්කම් වේදම් වගකීම් පිටිකම් ආදායම් ගිනුම් ඇතුළත් ස්ථානය හෝ කොටය කියන වක්කම් වේදම් වගකීම් පිටිකම් ආදායම් ගිනුම් ඇතුළත් ස්ථානය හෝ කොටය කියන්නේ වත්කම් වත්කම් වේදම් වගකීම් වත්කම් වේදම් වගකීම් හිමිකම් ආදායම් ගිනුම් ඇතුළත් ස්ථානය හෝ කොටය කියන්නේ වත්කම් වේදම් වත්කම් වේදම් වගකීම් හිමිකම් ආදායම් ඇතුළත් ස්ථානය හෝ පොතයි. right ලියන්න ledger ledger එක කියලා ලියන්න මාතෘකාව ledger එක. ledger එක වත්කම් වේදම්
වගකීම් හිමිකම් ආදායම් වගකීම් හිමිකම් ආදායම් වත්කම් වියදම් වත්කම් වියදම් වගකීම් හිමිකම් ආදායම් වත්කම් වියදම් වත්කම් වියදම් වගකීම් හිමිකම් ආදායම් වගකීම් හිමිකම් ආදායම් ගිනුම් මැතුලක් ස්ථානය හෝ පොතයි ගිනුම් මැතුලක් ස්ථානය හෝ පොතයි හයිට් එනම් ඔයාට මතක තියෙන්න ඕනි ද්විතීය සටහන් න්‍යාය හරකරොත් බැර කරනවා බැර කරොත් හර කරනවා වත්කම් වියදම් වැඩිවීම හර අඩුවීම බැර වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම බැර අඩුවීම හර කියන ද්විතීය සටහන් න්‍යාය අනුමූල ධර්ම ටික මතක තියෙන්න ඕනි පාඩමින් කියා ගන්න පුළුවන් ලෙජර් ගිනුම කියන්නේ හර බැර තියෙන ආකෘතියකට කියලා මතක තියෙන්න ඕනි ලෙජර් එය කියන්නේ ගිනුම් ගොඩක් තියෙන තැන කියලා මතක තියෙන්න ඕනි එහෙනම් අද දවසේ දිනේ දාලා අද දවස කියන්නේ 12 නේ 2021 10 12 කියලා මම મેસેජ් එකක් දාන්න පර්සනල් අද දවසේ පාඩම තේරවාද නොතේරුණාද අද දවසේ පාඩම ගැන කමෙන්ට් එකක් දාන්න ගෲප් එකට දිනේ දාන්න දාලා મેસેජ් එකක් දාන්න මට ඔයාගේ පැමිණීම අහවුරු කරන්න එහෙනම් පරිස්සමින් ඉන්න බුදුසමය දිනේ දිලයි ආයුබෝවන් පරිස්සමින්